අපි මේ තොරතුරු පදනම් කරගත්තේ ඩේලි එෆ්ටි පුවත්පතේ පළමු ලිපි අකාශයේ 2005 ඉඳලා කොහොමද සංචාරක වීසා වලින් ඇවිල්ලා දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තව නැවතත් ඇමරිකාන ප්‍රවාසි භාවීවත් කරගන්නවා ය කියලා කටයුතු කරමින් ඉඳලා අලුත්ම පාස්පෝට් එකක් සහ හැඳින්වීමේ පත්‍රයක් අරන් තියෙනවා. ඒත් මේ ක්‍රියාවලියම ගොඩක් අය සම්බන්ධයි මේක. ඉතින් ඒ අය ඉදිරියට කරගැනීම අපේ ප්‍රවාසි අයිතිය. ඉතින් ඒ අය වගේ උත්තර කියන්න ඕන විශේෂයෙන්ම ගෝඨාභය. ඒ සඳහා තමයි අපි පොලිස් ප්‍රතිවරයාගේ ඉල්ලීම මේ පිළිබඳ කුණිව සොයා බලන්න කියලා. ඉතින් ඒ කරුණු පසුබිමේ තියාගෙන තමයි දැන් සල්ලි බැඳලා තියෙනවා ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්නේ. එහෙනම් අර ඔහුගේ පුරවැසි භාවය නිසි පරිදි ඉවත් කරගෙන පාරිශුද්ධ ශ්‍රී ලාංකික පුරවැසියෙක් කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා එය විසඳා ගැනීමට තමයි අපි මේ නඩු නිමිත්ත සූදානම් කළේ. ඒ පාර්ශ්වයේ විශාල චෝදනාවක් වෙන පුළුවන් මේකත් සමග මේ ඖද්යෝගික න්‍යායපත්‍යක් හෝ නැත්නම් වෙනම මේ උන්ට විරුද්ධව කියන ක්‍රියාමාර්ගයක් ජනාධිපතිව බලක් වීමේ ක්‍රියාමාර්ගයක් ඒකදී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක හැමෝටම කතා කිරීම නිදහස් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට කතා කරන්න නිදහස් වෙනවා වගේම අපටත් නිදහස් තියෙනවා. හැබැයි නැහැ ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මිනිමරක්. ලසන්ත වගේ ඝාතනයන් සිද්ධ කරන්න බෑ. ඒ නිසා අපි වාහනවල යනකොට අපිට තර්ජනය නැති කරන්න උන්ට බෑ. ඒක තමයි අපි මේ සමාජ වෙනස් කරගත් සමාජය තමයි අපිට රැකගන්න. මයිතන්නේ ඉතින් ඒ තර්ජනශීලී ස්වභාවයන් අර අදහස් ප්‍රකාශ කරගන්න පුළුවන්. පස්සේ ඒ අදහස නිවැරදි නම් තමන්ගේ පාරිශුද්ධභාවය පෙන්නු කරතේ. මොකද අපිට පුවත්පත්වල කාරණා කියවෙන. වීදියේ මේ කතා කරන්නේ මේ පස්සේ විසඳෙන්නේ නැහැ. මාතන ඉතාමත්ම සාධාරණම ස්ථානයේ තමයි අධිකරණයට ගිහිල්ලා ඒ පිළිබඳ තීන්දුවක් ගන්න. අනිත් එක මේකයි මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බවට පත්වීමට අපි කකුල් මාර්තු දාලා තරගට ඉදිරිපත් වෙන්න තියෙන අයිතිය මේ උල්ලංඝනය කරන්න අදහසින් නෙමෙයි මේ නඩු වලට අදාළ වැඩියත් වෙන්නේ. ජනාධිපති ධූරිය උත්තරීතර තනතුරක් රාජ්‍ය නායකයා සේනාධිනායකයා වෙනවා. හමුදාවල ඔක්කොගේ ප්‍රධානිය වෙනවා දැනට තියෙනත් යනුව. එතකොට එයා ඉතාමත්ම නීත්‍යානුකූල කෙනෙක් වෙන්න ඕනේ. නීත්‍යානුකූලවපත් වෙන්න ඕනේ. පත් වෙන්න කලින් ඔහු නීත්‍යානුකූල විදිහට වැඩ කරපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නොවන කෙනෙක් මෙවැනි උතුම් වූ රටේ ප්‍රධාන රේනාධිනායක තනතුර දරන ජනාධිපති ධුරයට ආවොත් කොහොම හිටියද කියන බය සැටි අපිට තිබෙන්නේ. ඒ වගේ මේක ජාතික ආරක්ෂාව, ශ්‍රී ලංකාවේ හතර කොනේ ආරක්ෂාව විතරක් නෙමෙයි කලාපේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නකුත් ඒක හරහා ගැට ගැහිලා තිබෙනවා. ඒ නිසා සුද්ධ වූ නිවැරදි වූ පුරවැසියෙක්, ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඩෙන්ටි කාඩ් එකක් තිබෙන නිවැරදි, පාස්පෝර්ට් එකක් නිවැරදි තිබෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒක ක්ලියර් කරගන්න. ක්ලියරන්ස් එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අධිකරණයෙන්. ඒ වුණාම අපි අනිවාර්යයෙන්ම යාව තරගයට අරගෙන අපි ආව හතර ගාතෙන් වටනවා. අනිවාර්යයෙන්ම අපි පරාජයටපත් කරනවා. ඒකට අපි කිසිම ප්‍රශ්නයක් අපිට නැහැ.